දැරිවියක් වැඩිවියට පත්වීම සම්බන්ධයෙන් චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් වේ. මේවා අපේ රටේ පළාතෙන් පළාතට වෙනස්ය. මේවා චාරිත්‍ර වටා ගොනු විශ්වාසයේ ආකල්ප හා සංකල්ප සමූහයකි. මල්වර වීම විවිධ නම් වලින් හැඳින්වේ. කොටහළු වීම, ගෙට වීම, ලොකුළමෙක් වීම ආදී වශයෙන්. දැරියක වැඩිවියට පත් වූ කල නිවස තුලම පිළේල වූ විශේෂ ස්ථානයක රඳවා තබයි. ඇතැම් ප්‍රදේශයක රඳවා ඇති කුටිය දොරටුව අභියස පුන්කලස තබන අතර පොල්තෙල් පහනක්ද දල්වා තබයි. උතුරු පළාතේ නිවසක ලදරියක වැඩිවිය පත් වීම දක්ුණුයේ පිතුරු වෙනිය කිනි. මැදින් පළාතේ නිවසෙන් පිටදී මල්වර වීම සිදුවුණ නම් ආරක්ෂා සහිතව කිරිගසක් යට ඇය රඳවා තබා නැකතට ගෙට කැඳවයි. ඇතැම් හෝ මෙන් දැනගත් සැනින් දැරිය අතට දැකත්තක් දී කිරිගසට කැටීමට ඉඩදී එම කිරි දකින්නට සලස්වති. දකුණු පළාතේදී ප්‍රථමයෙන් වැවර ගෙඩියක වතුරද වයඹ පළාතේ ලුණු රහිත කිරි බතක්ද දැරියට ආහාරයට දෙති. එතෙන් පටන් මස් මාළු තෙල් ආදීන් තොර ආහාර ගතියුතු අතර ඇය තනි නොකිරීමට වග බලා ගනී. අනතුරුව බුලත් හෝ කොස්කොළ හතක්ගත් වැඩි හිටියෝ නැකත් කරු හමු වී කිලි නැකතේ සුභ සුභ විමසති. එහෙත් මේ उपदेश किली මුට්ටිය මුණගැ සීමිත අසබදයක් ලෙස ඕහු විශ්වාස කරදි. වයඹ බස්නාහිර සහ මැදින් පළාත්වල මල්වර දැරිය නැහැවීමට කොස්කසක් හෝ කොස් අත්තක් යොදා ගනිති. නුවර කලාවිය යොදාගන්නේ නිවස අසල තැනු අතුවලින් වට කරන ලද අතු කොටුවයි. පෙර පරිදිම මොට්ටෑ කෙලින් විසූ දැරිය නැහැවීම සුවඳ පැනින් සිදු කෙරේ. වයඹ පළාතේ මේ සඳහා පුහුල් ඉඳකින්ගත් නැවුම් ජලය යොදා ගනී. සමහර පළාත්වල දැරිය නැහවන හෝරාවට රතිඤ්ඤ පිපිරවීමද කෙරේ. දැරිය නැහව කලේ බිඳ දැමීම, අයගෙන එන විට පොල්ගෙඩිය බිඳීම, කොටහළු ගොඩ තැනීම ඒ අභියස චාරිත්‍ර සිදු කිරීම ආදිය දකුණු පළාතේ සිදුවන්නේ කලාතුරකිනි. ඒත් සෙසු පළාතල මේ සියල්ලම නිසි පරිදි සිදුවේ. පොල් ගෙඩිය බින සුදු පිරුවට හැඳ නිවසට පිවිසෙන දැරිය පළමුවෙන් බලන්නේ පඹගම් විදී හැව කොටහලු කර දෙසය. දැල්ලු පහන් හත කැවුම් කොකිස් කිරිබත් වී කොට පොල් මල මල් විල හවරිය ඔසරි යනාදී මෙම කොටහලු කරට ආයත්ය. ඇතැම් පළාතල දැරියට පළමුවට බලන්න සලසන්නේ ජලය හෝ කිරි කොරහතුළු බහලු කැඩපත දෙසය. ඇතැම් තැනක මල් විල දැක්වීම සිදු කරේ. මේන් විශ්වාස කරුණිය පහන් හැඟුමක් සිතේ ජනිත කිරීමයි. අනුතුරුව කොටහලු ගොඩ වටා තෙවරක් හෝ සත්තර පැදකුණු කරන දැරිය අත්පුඩි තල පහන් සත එකින් එක නිවා දෙමිය යුතුයි. තෙවරක් මුහුණ අතින් පිසදමා කොටහලු ගොඩට වස්තු සැරීමද සිදුවේ. මේන් පසුවද උඩරට ප්‍රදේශයේදී දැරියට ඔසරිය අඳවා හවරිය තැබීමේ චාරිත්‍රද වේ. රජරට ගැමියන්ට විශේෂ වූ සිරිතක් වන්නේ කඩුළු පෙනීමයි. නිවසෙන් පිටත පැඟිරි ලියෙන් තනු කඩුල්ලක් මතින් නැකත් වේලාවට පැන ඒ ඉදිරිපිට සිටවා ඇති කිරිගස දෙස බලා දිය කලයක් රකින දැරිය ගෙට ආ යුතුයවේ. සෑම පළාතම පාහේ මූලික සිරිත්වලට අනතුරුව තම තමන්ගේ ආර්ථික හැකියාවන්ට අනුව කොටහලු උත්සව පැවැත්තේ. මේ මගෙන් දැරිය වගකීමෙන් යුතු තරුණියක් ලෙස සමාජයට පිවිසීම සිදුවන අතර තෑගි භෝග ලැබීම, තෙමසක් යනතුරු පිළිපැදිය යුතු චාරිත්‍ර ආදියත්, ආහාර පාන, සමාජ කටයුතු ආදී මගින් පැනවෙන තහංචි හේතු කොට ඇයට ස්වකීය වගකීම් වටහා ගැනීමට අවස්ථාව සැලසේ. මේ කාර්යයට සම්බන්ධ වන රෙදිනන්දාට අඩුක්කුවකින් සංග්‍රහ කිරීමද චාරිත්‍රකි. මේ අඩුක්කුවේ අන්තර්ගතයද ප්‍රදේශවල අනුව විවිධය. එය හට්ටි මුට්ටි, ඇඳුම් පැළඳුම්, උත්සව සඳහා තැනෙන ආහාර පාන තුන පහ සහල් ආදී දේද කලයක් සහ කිරි පැන්හිද මුදලින් 150ක් පමණද පිරිනැමීම් බොහෝ විට සිදුවේ. කෙසේ වුවද මෙම උත්සවය තුළ මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක වටිනාකමක් ගැබ් වී තිබෙන බව නොරහසකි. ඒ සඳහා යොදාගෙන සියලු දෑ තුළ ඇත්තේ සංකේතාත්මක අගකි. සහල් කිරිගස, බුලත්, දිය නැහැවීම, මල් විල බැලීම, සුදු පිරුවට ඇඳවීම, ආහාර පාන වලට පැනවෙන තහංචි ආදී සියල්ලම තුළ ගැබ් වී ඇත්තේ සංස්කෘතමය සහ සදාචාරාත්මක අගකි. එමෙන්න මෙම අවස්ථාව කිල්ලක් වශයෙන් සැලකීමටද ජනතාව හුරුව සිටිති. කාන්තාවන් පිළිමතල දැක්වෙන මගුල් කිල්ල, වැඳුම් කිල්ල සහ මාස් කිල්ල යන තුන් කිලිවලට ලක් වූ අයකු පිළිපැදිය යුතු චාරිත්‍ර මාලාවක්ද ජනතාව අතර වේ. මේ මගින් අපේක්ෂා කරනුයේ පාරිශුද්ධත්වයේ නිරෝගීකම සහ සමාජ පැවැත්ම රැකගැනීමත්, අර්ථදායී සමාජ පැවැත්ම තහවුරු කර ගැනීමත් බව මේ උපතින් සමාජ විද්‍යාත්මකව විවරණය කිරීමේදී පැහැදිලි වේ. වැඩිවිය පත්වීම සම්බන්ධව සිංහල සිරිත් හා සම්බන්ධ වූ පුරාවෘත්තර සැද්ද පවතී. නුවර කලාවිය පැවැත්වුණු කොටහළු යාගේ නම් වූ චාරිත්‍රයට පසුබිම් වන්නේද මෙබඳු පුරාවෘත්තයන්ය.
මේ සම්බන්ධ සිංහල පුරාවෘත්ත අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ නීල මහ යෝධයාගේ කතා ප්‍රවෘත්තියයි. නීල anu රජගෙට ආරාධා කාන්තාවකගේ පුතිය. ඔහුගේ කාය ශක්තිය හඳුනාගත් ගජබා රජු තමගේ ආරක්ෂකයා බවට පත් කරගත් අතර සෝලි රට ආක්‍රමණය කිරීමේදී කැඳවාගෙන ගියේද නීල පමණකි. කෙසේ වුවද නීල රජක පරපුරෙන් පැවත එන්නකු නිසා ඔහුගේ අසීමිත කාය ශක්තිය නිසා එම බලෙන් කොටහළු දැරියට ආරක්ෂාව සැපීම සඳහා කොටහළු යාගේ කවි සැකසුණු බව සිතීම වඩාත් යෝග වේ. කොටහළු කවි එකතු වේ දැක්වෙන මහා සම්මුත පුරාණයට අනුව ඉසුරු සහ උමාදේවියගේ දියණියන් දෙදෙනා වන සරස්වතී හා උමයංගනාවන් පිළිබඳ පුවතක්ද දැක්වේ. උමයංගනාවන් හට දිව සලුවක් රැගෙන ඒමට බඹලොවගේ යගදාවත් එක් අතකින්ද අනෙක් අතින් කඩුවක්ද ගත් නීල දෙවියෝය. ඔහු දිව සලුවත් දිව සලුව බාර දීමට රිදී නම් දෙවඟනත් රැගෙන අතර දෙවඟන ඔහුගේ බිරිය කරගත්තේය. රිදී පරිබරය සම්භාව්‍ය සිදුවන්නේ තැනිනි. උමයංගනාව වෙත රැගෙන සලුව ඇය වැඩිවියට පත් වූ අවස්ථාවේ හැඳ සිටි බැවින් එම සලුව සේදීම් පිණිස අනවතත්ත විලට ගෙන ගියේ නීල බවද සඳහන් වේ. එතැන් සිට රිදී කුලේ හැවත් රජක කුලේ ස්ථාපිත වූ බව මේ අනුව සිතාගත හැකිය. කෙසේ වුවද උමයංගනාව වැඩිවියට පත් වූයේ මහා සම්මත සමග විවාහ වීමෙන් පසුවයි. ඇය රිදීලිය විසින් වී ගොඩක් මතට නැගී දිඹුලා පුටුවේ හිඳවා රන් කැන්ඩියකින් පැන්වත් කර නැහැ වූ බවද සඳහන් වේ. මෙම පුතට අනුව ඇගේ දිව සලුව සේදුවේ නීල නොව රිදීලිය විසිනි. රුහුණු ප්‍රදේශයේ රජක කුලකේ පිරිසක් විසින් පවසන පුත මේට තරමක් වෙනස්ය. ඒ අනුව මහා සම්මත රජු සහ උමා දේවියගේ දියණියන් දෙදෙනා වැඩිවට පත් වූ කල ඇයට සහාය කරගැනීමට කිසිවෙක් අලසක නොවූහ. අසල හේනේ සිටි ඇගේ සොයුරා මේට සහාය කරගත්තේ ඒ නිසාය. එම දියණියන්ගේ මාමා ඔහු බැවින් ඔහු හේනේ මාමා විය.